ඔන්න මේ අපි ඇවිල්ලා ඉන්නේ මේ රීෆ්‍රෙජ් හොටෙල් එකට මම තවත් දෙක තුනකට කලින් වීඩියෝ එකක් දැම්මා මේ පල්ලෙහා ගාන එකේ මේ විජිටබල් වගා කරන දැන් හොටෙල් එක ඕපන් කරන්න යන්නේ මේ හයවෙන් ද තමයි ඕපන් කරන්නේ මේ මම ඔයාලට කිව්වා ඕපන් කරද්දී ඔයාලට වීඩියෝ එකක් අරගෙනනම් කියලා ඔයාලට දැන් හොටෙල් එක ඕපන් කරද්දී ඔයාලට බලා ගන්න ඕනේ රූම් අපේ රූම් මොන වගේද කියලා රූම් 5 ස්ටාර් ලෙවල් එකකටම තියෙනවා අද රූම් එක රිවිව් එක කරන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ අපි හොටෙල් එකේ ලොක් රූම් එකට ඇවිල්ලා ඉන්නේ අපි මෙතනින් පටන් ගමු මෙතනින් තියෙනවා මේ මෙතන කී කාඩ් හෝල්ඩ් එක තියෙනවා මෙතන අර ඩූ නොට් ඩිස්ටර්බ් ඒ බටන් සෙට් එක තමයි තියෙන්නේ ඊට පස්සේ මෙතනින් ගියාම මෙතන තියෙනවා මේ කබඩ් එකක් කොට්ටිර දාගන්න පුළුවන් කබඩ් එකේ මෙතන අයන් එක දීලා තියෙනවා මෙතන හැන්ඩල්ස් වගේක් එල්ල ගන්න පුළුවන් බාර් එකක් තියෙනවා මෙතන අයන් කබඩ් එක තියෙනවා මෙතන වලට සේෆ්ටි ලොක එකක් තියෙනවා දීලා මෙතන තව ලොක එකක මෙතන තියෙනවා හෙයර් ඩ්‍රයර් එක ඊට පස්සේ මෙතනින් ගත්තාම ආයි මෙතන නෝමල් කබඩ් තුනක් මෙතන තියෙන්නේ ඊට පස්සේ අපි කබඩ් එක වහගමු කබඩ් එක වහගත්තට පස්සේ ඔයාලට ලස්සන දිවුරක් තමයි තියෙන්නේ ඇතුලේ මෙතන වොෂින් ඒරියා එක බාත්รูම් එක මෙතන ඔයාලට ලොකු මිරර් එකක් දීලා තිනවා මේ ලොකු ෆ්‍රේම් එකක් එක්ක ඊට පස්සේ අපි යම් බාත්รูම් එක පැත්තට මෙතන ලොකු බාත් ටබ් එකක් තියෙනවා ඊට පස්සේ ඔයාලගේ මෙතන කට්ටිගේ ටවල්ස් ඔක්කොම මෙතන හැංග කරලා තියෙන්නේ ඊට පස්සේ මෙතනින් ගියාම මෙතන තමයි වොෂ් බේසින් එක තියෙන්නේ මෙතන වොෂ් බේසින් එක තියෙනවා ඊට පස්සේ මෙතන අනිත් වගේම මිරර් එකක් තියෙනවා මෙතනින් පට්ටර මූණ බලා ගන්න පුළුවන් zoom කරලා වගේ එතන මේ මිරර් එක තියෙන්නේ මෙතන ලොකු මිරර් එකක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ඔකට අවශ්‍ය දේවල් ඊට පස්සේ මෙතන තව ටවල් ටිකක් එල්ලලා තියෙනවා මෙතනින් මෙතනත් පල්ලෙහත් ලොකයක් තියෙන්නේ ඊට පස්සේ වෙනම තමයි බාත්รูම් එක තියෙන්නේ මෙතන කොමඩ් එක තියෙනවා මෙතන කොමඩ් එක ඒ ෆැසිලිටිස් තියෙන්නේ මෙතන ඊට පස්සේ ඒක වෙන් කරලා තියෙන්නේ මේ ග්ලාස් එකකින් අපි ඒ ඩෝ එක වහලා ඊට පස්සේ අපි මේ පැත්තට ගියොත් මේක තමයි ශවය එක රේන් ශවය එකක් මෙතන හැන්ඩල් ශවය එක තියෙනවා මෙතන උඩ ලොකු රේන් ශවය එකක් තියෙනවා හොට් එකට එක්ක ඊට පස්සේ ඔයාලට අපි ලොෆ්ට් රූම් එක තමයි පෙන්වන්නේ මෙන්න මේ එක දාගන්න පුළුවන් ඔයාලට මෙතන දිවි ඔයාලට මම ගීසරෙත් කියලා දුන්නා ඊට පස්සේ අපිට අද හම්බෙලා තියෙන්නේ ට්‍රිපල් රූම් එකක් සෙපරේට් බෙඩ් තියෙන්නේ මෙතන බෙඩ් ලෑම්ප් එකක් තියෙනවා වෙනම ටේබල් ලෑම්ප් එක මෙතන තියෙනවා මෙතන බෙඩ් එකක් තියෙනවා මෙතන බෙඩ් එකක් තියෙනවා සිංගල් බෙඩ් එකක් තමයි දීලා තියෙන්නේ කිං සයිස් බෙඩුත් තියෙනවා මේක මේ රූම් එකේ මෙහෙම බෙඩ් එකක් තියෙනවා ඊස් මේ පැත්තෙත් තියෙනවා සයිඩ් ටේබල් එකක් මෙතන ලෑම්ප් එකත් එක්ක ඊට පස්සේ මෙතන චෙයර් එකක් දීලා තිනවා මෙතන ආයේ පොඩි ටේබල් එකක් තියෙනවා මෙතනත් චෙයර් එකක් තියෙනවා ඊට පස්සේ මෙතන මිනි බාර් එකේ ෆ්‍රිජ් එක දීලා තිනවා මෙන්න මෙතන ඊට පස්සේ මෙතන ලොකු අඟල් 54 වගේ එන ලොකු ටීවී එකක් තියෙනවා මෙතන ඉතුරු ටික තියෙන්නේ මෙතන ටී කෝෆි අතන ෆැසිලිටීස් ටික දාලා තියෙන්නේ මෙතන කෙටල් එකක් තියෙනවා ඊට පස්සේ විශේෂ දෙයක් කියන්න ඕනේ මෙතන මේ තියෙන මේ වෝටර් බෝටල් දෙක මේක ස්ටේන්ලෙස් ස්ටිල් වෝටර් බෝටල් දෙයක් තමයි එකට පාවිච්චි කරලා තින්නේ මේ මොකද එකට ප්ලාස්ටික් පාවිච්චි කරන්නේ නැහැ කියලා තමයි ආරංචි එකක් ආවේ මෙතන ඒ මේව දෙක තියෙන්නේ ඊට පස්සේ මෙතන සූජස් ටික තියෙනවා මේ විදිහට මේකේ තනත් ලොකු ලොක එකක් තියෙනවා මොනවද නැහැ වගේ මෙතනත් සම්පූර්ණ ලොක එකක් තමයි තියෙන එක දැන්න ලොක් කරලා තින්නේ ඒ වගේම මෙතනත් ලොක එකක් තියෙනවා එතකොට මේ මේකේ ලස්සන view එකක් තමයි තියෙන්නේ වඩර පෙන්නනම් බීච් එක සම්පූර්ණම මේ view වෙනවා මෙතනට ආවොත් වඩලට බීච් එක ලස්සන බලන්න පුළුවන් තනිකර බල්කනිය සෙට් වෙලා තින්නේ තනිකර බීච් එකට මෙදින් උස්වැටකෙයාව බීච් එක ලස්සන view එකක් තින්නේ ඔකට සන්සෙට් එක පේනවාද මෙදින් ඉර බහින දර්ශනයක් ලස්සන සන්දේවක් ගත ගන්න පුළුවන් මෙතනට ආවොත් රූම් රේට් එක සෑහෙන අඩු කරලා තියෙනවා මම රූම් රේට් එක සහ එයාලගේ විස්තර පල්ලෙහා මගේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්න මෙතන ලස්සන ටේබල් දෙකක් එක්ක මෙතන පොඩි මේකක් තියෙනවා මෙතන ඇත්තටම මාර ලස්සන තනක් කියලා කියන්න පුළුවන් මෙතන ඒතර මේ මෙතන view එක ආයෙ පෙන්වන්නම් මෙතන මේ රූම් එකේ ලොෆ්ට් රූම් එකේ විශේෂම දේ තමයි මේ රූම් එක ඇතුලේ ඊගෙන කොටට පෙන්නපු මේ රූම් එක ඇතුලේ තව බල්කනිය නෙමෙයි උඩ තට්ටුවක් තියෙනවා ඔයාලට පේනවාද මෙන්න මෙතනින් උඩ තට්ටුව අපි උඩ තට්ටුවට ගිහිල්ලා බලමු ඒක මෙතන දොර අරිද්දිම තමයි මෙතනින්
පඩිවෙල දීන්නේ. ඇත්තරම් මේක ත්‍රිපල් රූම් එක. එතකොට මෙතන පල්ලෙහා සිංගල් බෙඩ් එකක් තිබ්බේ. ඊටස්සේ මෙතන තව සිංගල් බෙඩ් එකක් තියෙනවා. ඔයාලට පේන ඇති මෙතන පඩිවෙල නැගරවස මෙතන තව සිංගල් බෙඩ් එකක් දිනවා. මෙතන සයිඩ් ටේබල් දෙකක් එක්ක ටේබල් ලෑම් දෙකක් තියෙනවා. ඊටස්සේ ඔකට පේනවා ඇති මෙතනින් අපිට ආයේ රූම් එකේ පල්ලෙහා පේන්නේ ලස්සන view එකක් තියෙනවා. රූම් එකේ පල්ලෙහා මේක ඇත්තරම ත්‍රිපල් රූම් එක. තුන්දෙනෙක්ට ඇවිල්ලා නතර වෙන්න පුළුවන් රූම් එක. මම සජෙස් කරනවා මෙන්න මෙතනටත් ලොකු ලස්සන glass එකක් ආවනම් මේ මෙතන ඉන්න එක්කෙනාටත් එළියේ මේ view එක බලා ගන්න පුළුවන්. මාර ලස්සනට ඔයාලට පේනවා ඇති මාර ලස්සන රූම් එකක්. ඇත්තරම මේක නොවැම්බර් 6 වෙනිදා තමයි හොටෙල් එක ඕපන් කරන්න හිතන් ඉන්නේ. ඔයාලට ඇවිල්ලා enjoy වෙන්න පුළුවන් family එකත් එක්ක. එකත් ටිකේ room rates මම පල්ලෙහාන් දාන්න එක. එයාලගේ Facebook links, එතකොට Instagram links ඔක්කොම පල්ලෙහාන් එයාලගේ phone numbers ඒ ඔක්කොම ටික දාන්න. ඔකට ලොකු review එකක් ආවා කියලා හිතනවා මේ room එකේ. අපි ඔයාලට ආයෙ පෙන්නන්නම් මේ room එකේ එළිය view එක. ඇත්තටම මහා ලස්සන view එකක් තියෙන්නේ. ඔයාලට මතකයි මම මීට කලින් මරිනෝ beach එකේ මේ වීඩියෝ එකක් කරා. ඒකේ රූම් එකෙන් එළියට බහිද්දි මේ වගේ බල්කනියක් තිබ්බට ඒ බල්කනිය පෙවුන්නේ නැහැ. මේ view එක sea view එකක් තිබ්බට අපිට මුහුද ගොඩක් දුරට පෙවුන්නේ නැහැ. සාමාන්‍ය පැත්තෙන් තමයි අපිට view එක ආවේ. ඒකට මේකේ බල්කනියට ආපු ගමන් ලස්සන view එකක් තමයි තියෙන්නේ. මාර ලස්සන view එකක් තියෙනවා. ඇත්තටම මේකේ මේ rooms 25ක් තියෙනවා. 4-star hotel එකක්. අපි ගිහසර ගිහපු මරිනගේ 5-star hotel එකක් වුණාට ඒ තියෙන facilities ඒ ආකාරයෙන්ම 4-star level එකේ වුණාට හොඳටම තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔහොම තමයි මෙතන view එක තියෙන්නේ. වටේ මේ දිගටම පේන්නේ ආයි rooms තියෙන්නේ. මේකේ ලොකු garden එකක් තියෙනවා මෙතන ආයි. ඊට පස්සේ එහා පැත්තේ තමයි මෙන්න මේ අයිනේ side එකේ pool එකක් තියෙනවා. මේ පැත්තේ ඊට පස්සේ පාරෙන් එහා පැත්තේ තව pool එකක් තියෙනවා. පූල් දෙකම ආලට යූස් කරන්න පුළුවන්. එච්චර තමයි කියන්න තියෙන්නේ. මේ ඔකටට එන්න හිතන් ඉන්නවනම් මම මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ විස්තරي ඔක්කොම දාන්න. රූම් එකේ රිවිව් එකක් කරේ. ඔයාලට රූම් එක පෙන්වන්න ඕන හින්දා මොකද මේ රූම් එකේ තියෙන දේවල් ඔකටට දන්නේ නැහැ. එකපාරට ඕපන් කරනකොට මොකද මීට අවුරුදු 6-7ක ආපස්සට ගිය හොටෙල් මේ හොටෙල් එකක් මේ හොටෙල් එක මේ කොරෝනා සමයත් එක තමයි වහලා තිබ්බේ. ආයෙත් මේ 6 වෙනිදා ඕපන් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයාලට මේ ලොකු අඩුවට රේට් එකක් යන්නේ රූම් රේට් එක. රූම් කැටගරිස් 2-4ක්ම තියෙනවා. ඔයාලට හොටෙල් එකේ කන්ටැක්ට් කරලා ඒ විස්තර ටික ඔක්කොම ගන්න පුළුවන්. එතකොට හනිමුන් පැකේජ් මේකට ඉන්ට්‍රඩියුස් කරලා දෙනවා. එතකොට සන්ඩේ බුෆේ එකක් තියෙනවා. එතකොට ඩේ අවුට් ඉන්න ඔයාලට ගන්න පුළුවන්. අපි මේ එක පැත්තක විතරයි වෙන්නේ. අපි මේ බීච් එක සයිඩ් එක විතරයි ඔයාලට මේ වෙන්නේ. එහා පැත්තේ ලොකු garden එකක් එක්ක 100ක් 80ක් 100ක් දාන්න පුළුවන් ලොකු outdoor area එකක් තියෙනවා. ඒක අපි වෙනම අද මං කරේ මේ room එකේ review එකක් විතරයි. අපි වෙනම වෙන දවසක තනිකර hotel එකේ hotel review එකක් hotel එක වටේ රවුමක් ගිහිල්ලා බලමු hotel එක කොහොමද කියලා. අත්‍තරම මාර ලස්සන hotel එකක් restaurant එකක් තියෙනවා. පල්ලෙහා රෙස්ටෝරන්ට් එකක් මාරම ලස්සනක් තියෙනවා. යනකම ඔයාලට රෙස්ටෝරන්ට් එකේ පොඩි වීඩියෝ ගැල්ලක් මේකටම බක් කරලා අනිවාර්යෙන් දාන්න. එහෙනම් අපි වීඩියෝ එක නිමා ගන්නවද? එහෙනම් හැමෝටම ගිලන හැමෝටම දැල්වෙනවා.